ඉස්සර ඇඳපු ඇඳුමන මේ දැන් අඳින්නේ දැන් එන්නෙන් ලිංගිකත්වයේ පෙන්වීම හා සමාන ඇඳුම් තමයි දැන් අඳින්නේ දැක්කන් පස්සේ. ඉතින් මට නම් හිතා ගන්න බෑ ඔබතුමන්ලා දකින අය දකින්න ඇතින්නේ මේ සමාජයට වෙලා තියෙන විපිරියාස මොකද්ද කියලා. ඉතින් දැන් මට කියන්න තියෙන්නේ පාසල් අධ්‍යාපනයකින් වගේ දෙනව නම් හොඳයි කියලා තමයි දැන් කියන්න වෙලා තියෙන්නේ. මොකද හේතුව ඇවිල්ලා දැන් සමහරක් ළමයි දන්නේ නැහැ මොකද්ද කියන කයට 100% 35% විතර වගේ තමයි මම නම් හිතන විදිහට ඇත්තේ. අනිත් හැම කෙනෙක්ම දැන් තරුණ කියන්නේ සමාජෙත් එක්ක වයසෙන් වයස එන්න මූකුර යන්න දැන් සමාජයේ වෙනස් වෙනවනේ. ඉතින් දැන් සමාජයේ දන්නදී පාසල් මට්ටමින් ගෙනාව නම් හොඳයි කියන එක තමයි කියන්න වෙන්නේ. මොකද අපේ ඇමතිවරු මේ ප්‍රසිද්ධයේ ඉල්ලනවනේ මේ ලිංගික අධ්‍යාපනය පාර්ලිමේන්තු ගත කරන්නත් කියලා අපේ ඇමතිවරු ඉල්ලන කාලයක් තිබුණානේ. ඉතින් ඒක නිසා සමහරක් ළමයි දන්නේ නැහැ මොකද ලිංගය. එතකොට ඒ ළමයි අහනවා. මම ගිය සැරේ කිව්වා අපේ ළමයි අහනවා මේ වගේ දේවල් මේමයි කියලා. ඉතින් ඒ කිව්වා ඒ සමලිංගික අධ්‍යාපනය ගැන ඒ ඇහුවේ ඒ කට්ටිය. දැන් එහෙම නෙමෙයි. දැන් හැම දෙයක් ගැනම දැනුවත් කිරීම වටිනවා කියන්නේ දැන් මේ සමාජ රෝග මර්ධන අංශ වලින් අරින් මෙන් හැම පැත්තක්ම දැන් වැඩි වීගෙන යන්නේ. දැන් සමාජය බැලුවාන් පස්සේ ඇවිල්ලා දැන් හැම 90% විතර දැන් මේ පැත්තට බර වෙලා තියෙන දැන් ගොඩක් දෙනෙක් ඇවිල්ලා දැන් ගෑනු ළමෙක් පරිස්සම් කරන්න පුළුවන්. අපි දන්නවා ගෑනු ළමෙක් ගේකට ගියොත් එහෙම අපි දන්නවා මේ ළමයා තා පිරිමි ළමෙක් එහෙම ගියොත් ඒක වැරදක් කියන එක අපේ මිනිස්සු හිතනවා. දැන් එහෙම නැහැ. දැන් පිරිමි ළමෙක්නේ දැන් පරිස්සම් කරන්න වෙලා තියෙන්නේ. පිරිමි ළමෙක් ගෙට ගියන් පස්සේ දැන් අහනාන දේවල් වලින් වෙලා තියෙන්නේ අමුතු විදියක්. දැන් පිරිමි ළමෙක්වත් දැන් පරිස්සම් කරගන්න බැරි යුගයකට අපිපත් වෙලා තියෙනවා. ඒක නිසා මේ ලිංගික අධ්‍යාපනය කියන එක පාසල් මට්ටමේ ඉඳලා දැනුවත් කරනවා නම් ගොඩක් හොඳයි කියන අදහස මට තේරෙනවා. දැන් එන්න වැඩි වියගෙන යන සත්‍යයක් තමයි මේ සමාජයේ අපරාධය කියන කාලයක් තිබුණා. නිකන් මේ 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 ඔය දූෂණ චෝදනා අර වගේ දේවල් සැහෙන වැඩි වෙච්ච ප්‍රමාණයක් තිබුණා. මම හිතන්නේ පත්‍රයක් ගත්තොත් ටීවී එකක් බැලුවොත් සමාජය කතා කරොත් ඒ හා සමානව තිබුණේ. දැන් ඒ කාලේ ගොඩක් අඩු වුණා. මොකද හේතුව ඇවිල්ලා ඔය සමාජයේ මම හිතන්නේ ඒවා එපාම් වෙන්න තියවිල්ලා වැඩිහිටි පත්‍ර එක කාලෙක රාවයක් ආවා, වැඩිහිටි චිත්‍රපට රාවයක් ආවා, වැඩිහිටි ඔය තරුණ પરම්පරාව ඔය පොඩි ළමයිත් එක්ක ආශ්‍රය කිරීම මරම ගොඩක් දේවල් සිද්ධ වුණා. දැන් ඒවා අඩු වෙගෙන යනකොට දැන් ඒ ලිංගික අධ්‍යාපනයේ ළමයින්ට අනිවාර්යෙන් අත්‍යවශ්‍යම ළමයින්ට ඉතරනේ මහජන කට්ටියට දැනුවත් වෙන්න සමාජෙම දැනුවත් කරනවා කියන හොඳයි කියන අදහස නම් මම 100%ම එකඟ වෙනවා. ළමයින්ට මේකයි පාසල් ළමයින්ට කියලා වෙනම දුරකථන මාධ්‍යයක් හදලා දුන්නානේ. ඒ කියන්නේ ළමයින්ට තමන් ඉන්න තැන දැනගන්නයි ඒවා කරන්නයි කියලා වෙනම දුරකථන ජාලයක් තිබුණා නේද? දැන් දෙමව්පියෝ එක බලන්නේ නැහනේ. දෙමව්පියෝ ළමයා ඉල්ලපු ගමන් ටෙලිමටක් ගාලලා ෆෝන් එක අරන් දෙනවා දීලා පුතේ කොහෙද ඉන්නේ? මේ වෙන්නේ නැහැ. ළමයා කරන්නේ මොකද්ද? ෆෝන් එකම මොකද ෆෝන් එක අරගත්තොත් එහෙම ළමයා ඊට පස්සේ කියනවා මං ඉස්කෝලේ නැහැ. ඔයා මොනේ ෆෝන් එක ගත්තනේ? ඒ තත්ත්වෙට ළමයි පත් වෙලා තියෙන මේ ෆෝන් දුරකථනේ නිසා. මේ දුරකථනේ නැති වුණා නම් අද මේ මිනිස්සු මොනවද කරන්න කියන එක මම කියලාගෙන ඉඳන පාරේ ඇවිදින ඇවිදින දවතර පැය 6ක් විතර මම පාර දිගේම ගත කරන මිනිහෙක්. ඉතින් මට පේනවා මේ ඇවිල්ලා කොහෙලෙත් ෆෝන් එක කණේ ගාගත්ත ගමන් හැතම්ම 1 2 3 පයින් යනවා ෆෝන් එක කණේ ගාගෙන. මේ පාර මාරු වෙන්නේ ෆෝන් එක කණේ ගාගෙන. ඇයි මේ මිනිසුන්ට තේරෙන්නේ නැත්තේ? දෙන්නේ මේක ගෙදර ඉඳන් එක්ක කරගන්න ඕනේ. නැත්තම් පුදුමක ස්ථානයකට ගිහිල්ලා කරගන්න ඕනේ. නේද? Taman කරන කතා කරන දේ අහලා බලලා 100ක් ඉන්නවනම් 100ටම ඇහෙන්නයි මේ මිනිස්සු අදහස් ප්‍රකාශ කරන්නේ. දුරකථනය කියන්නේ මේ මාධ්‍යයක් නෙමෙයි. තමන්ගේ රහස්‍ය භාවය සුරකින්න තමන්ගේ අතේ තියාගෙන තමන් එක පුද්ගලිකත්වයෙන් පාවිච්චි කරන්න ඕන දෙයක්. මේක එහෙම නෙමෙයිනේ. මේක දුරකථනය ගත්ත ගමන් බස් එකට ආවා. ආ මම මේ ආවා දැන් අන්න යතුරු තියලා දෙනවා ආවල් දැන් අන්න ආවල් දැන් සල්ලි ටික දෙනවා. ඔක්කොම බස් වල කෑ ගහලා මා අයියෙන් කියනවා. සමහරවිට මගේ කඩිනුත් කියන වෙලාවලුත් තියෙනවා. හදිසියක් වෙලා දුරකථන ඇමතුමක් ආවොත් මොකද කරගන්න දෙයක් නැති කමට. නමුත් දැන් තියෙන හැම කෙනෙක්ම 100%ක්ම ඔය තත්ත්වෙටපත් වෙලා තියෙන ඇවිල්ලා දුරකථනයක් අත්‍යවශ්‍ය නැහැ. මේ පාසල් යන ළමයට පාසලට ගියා ගෙදරට එනවා නම් දෙමව්පියේ ළමයා පරිස්සම් කරනවා නම් ඒ ළමයාට දුරකථනයක් ඕනේ නැහැ. දුරකථනය තමයි නාස්ති වීමේ සම්පූර්ණ ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. අපේ කාලවල ඕවා තිබුණේ නැහනේ. අපි ලුමක් දියාගෙන දහස් ගණන් පෙරුම් පුරාගෙන දුක් විඳගෙන තමයි අපි අපේ කාලවල අපි අදහස් වමාරු ප්‍රකාශ කරගත්තේ. දැන් එහෙම නෙමෙයි. දැන් SMS එකක් ගැව්වා, ෆෝන් එකක් ගත්තා, කොයිලේ බැලුවා, ටයිප් ගන්නවා වගේ කොහෙලදින් ෆෝන් එකේ වැඩ තමයි තියෙන්නේ. වෙන වැඩක් නැහැ ඇවිල්ලා. ඔය බස් එකේ ගියත් එකයි, බස් එකේ වාඩි වුණත් එකයි, සීට් එකක් හම්බෙන වෙලාවලා ඉන්න අනිමිණියා නේ ගැබිනිමමක් දෙන්නේ, වැඩේටි ආඳුරු නමක් දෙන්නේ, වැඩේටි කෙනෙක් දෙ ඉන්නේ කියලා එයා බේන්නේ. අර එයා ඉතින් අරක ගා ගත්ත ගමන් තමයි එයාගේ රාජකාරියා කරන්නේ. එයා අනිත් ඒවා ගැන හොයන්නේ. ඒක නිසා පාසල් ළමයින්ට නම් දුරකථනේ දෙන්න එපා දෙයනේ. ඔයගෙන් තමයි මේ ළමයි හැමදේම වෙන්නේ. වැඩිය කියන්න ඕනේ. මම දන්න ළමයෙක්ට කතා කරපුවාම එයාගේ අම්මා ඇවිල්ලා කිව්වා පුතේ ඔයා විභාග ලියන්න කොහොමරි කරලා එලා වැඩ මන් දුරකථනයක් කරන් දෙන්න. මේ දුරකථනය දුන්නොත් මම විභාග ලියන්න යනවා. සාමාන්‍ය පෙළ ලියන ළමයෙක් මේ මම හොඳටම දන්නවා. නමක් කියන්න දීුණා වට ඉතරමද. ඒ ළමයා
අම්ම දුරගතන දෙනක ළමයා පාසල් ගියේ නැහැ කියන්න ගිය නිවාඩුවේ ඉඳලා මේ නිවාඩුවට. ඒ පාර තමයි සාමාන්‍ය පෙළ ලිව්වේ බොමු මාරුවෙන් ගිහිල්ලා වෙලා ළමයට දුරගතනක් දුන්නාන් පස්සේ. ළමයා දුරගතන නැත්තම් අම්මව බ්ලැක්මේල් කරලා. මම යන්නේ ඉස්කෝලේ. මම යන්නේ පන්ති. අනේ අර අම්මා නායෙන් අඩාගෙන හැපිගෙන කරන දරුවා ඉස්කෝලේට අරිනවා. දරුවා එහෙම නෙමෙයි ෆෝන් එක මත්තෙන් ඇවිල්ලා ළමයා ඉස්කෝලේ යන්න. මේ අපිට ආදරේටද දරුවට ආදරේටද තමයි මේ හැමදේම කරන්නේ. අම්මට තාත්තට ආදරේ නැහැ. අම්මලා තාත්තලා මැරලා යනවා. ගියම්පත් ඉගෙන ගත්ත දේ ඉතුරුන්නේ දරුවට. දරුවා ඒ ගැන හිතන්නේ නැහැ කොයි වෙලාවකවත්. දරුවා කතා කරන්නේ දෙමව්පියෝ බ්ලැක්මේල් කරගෙන ගැන යටත් කරගෙන මම යන්නේ නැහැ පන්සි. මට යන්නේ නැහැ. ඒ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. ওই දුරකතන නිසා තමයි ගොඩක් මේ අවුල් වියවුල් හැමදේම තියෙන්නේ. හැබැයි දුරකතන නිසා හොර හොර අතුරු හැමදේම කෙනෙක්ම අහුවෙච්ච වෙලාවලුත් තියෙනවා. දැන් දුරකතනේ ඉමු අංකෙට හොරකම් කරගෙන ගිය දේවල් හොයාගෙන කුළුණු සංඥා වලින් හොයාගෙන ඒ වගේ දේවලුත් වෙන දේවල් තියෙනවා. ඉතින් හොර අතුරු පාතාලයේ ඔය දැන් මෙච්ච සිදුවීම් ගොඩක් දේවල් පොලිසියෙන් අඳුරගත්තේ ඒ දුරකතනේ තියෙන සංඥා ලකුණු වලින්. ඒ හොඳ පැත්තට යොමු කරුවාම එක පැත්තක්. වැරදි පැත්තට යොමු කරුවාම එක පැත්තක්. දරුවෝ ඉතින් හොඳ පැත්තට යොමු වෙන්නේ නැහනේ. දරුවෝ යන්නේ වැරදි පැත්තටනේ. ඉතින් මම කියන්නේ දරුවන්ට නම් දුරකතනේ කියන එක 18 වෙන්නකම් දෙන්න එපා. මම කියන්නේ ඒකයි. ඉතින් දෙමව්පියන් වැරදි කරා. දෙමව්පියන්ගේ සිම් එකනේ අරන් දෙන්නේ දරුවට. සිම් පහක් ගන්න පුළුවන් නම් channel එකකින් දරුවගේ දරුවට අරන් දෙන්නේ දෙමව්පියන්ගේ සිම් එක. ඉතින් කොච්චර දුන්නත් ඉතින් ඒක ආයතනවා වැරද්ද අපි කරලා ඉවරයි. අන්නේ ඒක තේරුම් ගත්තොත් ගොඩාක් හොඳයි. ඉතින් කියන්න තියෙන්නේ ලිංගික අධ්‍යාපනයේ අත්‍යවශ්‍යයි. මම කියනවා මොකද මේ ඉස්සර නම් අපිට ඕනේ නැහැ. ඔව් අපි කවුරුත් ඒ තත්ත්වෙට පත් වෙලා හිටියේ නැති නිසා අපි කුඩා කාලේ දැන් අත්‍යවශ්‍යයි මේ යන සමාජයට. මොකද දුරකතන මාර්ගයටයි රූපවාහිනී මාධ්‍යයටයි යන නිසා අනිවාර්යෙන්ම වැදගත් වෙලා තියෙනවා. ඒ ලිංගික අධ්‍යාපනයේ අත්‍යවශ්‍යයි. කුඩා දරුවන්ට බෝන් දීම අනවශ්‍යයි. ඒකද මොබියෝ තේරුම් අරන් කටයුතු කරොත් හොඳයි.